අයිබුවන් දයාබරේ නරඹන්නනි අදත් අපි ඔබ හමුවන්නේ ගෝඨාගෝ ගමේ අරගලය හා සම්බන්ධව සාකච්ඡාවක් සඳහා ඒ සඳහා අද අපි ඔබ හමුවන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සමගින් ඔබ දන්නවා ඔහු විදේශගතව ඉන්නේ ජිනීවා නුවර සිට මේ මොහොතේ අප සමග සම්බන්ධ වෙන ජේෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය අපි ආදරයෙන් පිළිගන්නවා අයිබුවන් සුනන්ද අයිබුවන් සරෝජ් සුනන්ද මම සාමාන්‍යයෙන් මම මුලින්ම හුඟක් වෙලාවට කලේ පවතින තත්ත්වය ගැන මම විග්‍රහයක් නැත්නම් මම පොඩි අප්ඩේට් කිරීමක් කිරීම. දැන් ඔබට ලැබෙන ආරංචි මොනවද? ජිනීවා නුවර ඉන්න අතරේ අරගලයේ වත්මන් තත්ත්වය ගැන මොනවද කොළඹ සිදුවෙමින් තියෙන මොනවද ලංකාවේ සිදුවෙමින් තිබෙන්නේ කෙටිය? දැන් ඇත්තටම බැහැර ඉඳලා බලනකොට තියෙනක වාසියක් තියෙනවා. මොකද අපට දුරේක්ෂයකින් සහ අන්වීක්ෂයකින් කියන දෙකෙන්ම බලන්න පුළුවන් බැහැර ඉඳලා බලනකොට. ඒක නිසා තමයි බහිරින්ල කරන විශ්ලේෂණයන් සමහර විට රට ඇතුළ කරන විශ්ලේෂණයන් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට පේන විදියට මට තොරතුරු ලැබෙන්නේ මගේ දේශපාලන මිත්‍රයන් ගැන වගේම ඥාතීන් ගැන. මේ හැම කෙනෙක්ම මේ ගෝඨාගෝ ගමට ගිහිල්ලා ඒ අරගලට සහභාගී වෙච්ච අයගෙන් තමයි. ඉතින් පළවෙනි එක නෑසු විරු උද්‍යෝගය. නෑසු විරු සමාජ සහයෝගය, සමාජයේ සහයෝගය සහ අපේක්ෂාව. විනාසක් ඇති කළ හැකි කියන විශාල අපේක්ෂාව සමාජයේ තියෙනවා. ඉතින් මේ තුන එකතු කරගත්තාම අදිෂ්ඨානයකුත් තියෙනවා. මේ තුන හතර එකතු කරගත්තාම මම හිතන්නේ ඇත්තටම අපි කියන ඉපොක් මේකින්, ඒ කියන්නේ යුග නිර්මාණක සිදුවීමක් බවට මේ ක්‍රියාවලියට පත් වීමේ විභවය තියෙනවා. අපිට තාම කියන්න බෑ ඒක වෙයිද කියලා. නමුත් විභවය තියෙනවා. යුග නිර්මාණක, ඒ කියන්නේ ලොකු වෙනසක්. ඒ කියන්නේ දූෂණය පිටු දකින්න දේශපාලන සංස්ථාවන් ඇති කරන්නේ කොහොමද? නීතිමය සංස්ථාවන් ඇති කරන්නේ කොහොමද? දේශපාලනයේට කැපවීමක් සහිත හොරු නොවන මිනිස්සු ගේන්නේ කොහොමද? ඒ වගේ විශාල සංවාදයක් සමාජය තුළ ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා මම ඉතින් මෙතෙක් මේ සංවාදෙ මේ විදිහට තිබුණේ නැහැ. මෙතෙක් පළේට හොරුම තමයි. ඒ හොරු නැත්තම් මේ හොරු. ඉතින් මේ නිසා යම් කිසි මම කියේ යුග නිර්මාණක විභවයක් තියෙනවා. අපිට අපිට තාමත් කියන්න බෑ කොයි පැත්තටද මේක යන්නේ කියලා. ඔබ කිව්වා වගේ මේ කියන්නේ මේ මොහොතේ සිදුවීම් පෙළ ගැසීමෙන් තිබෙන්නේ අපි දැක්කා ස්වාධීනයි කියලා කියපු මන්ත්‍රීවරයෙක් දවසකට පස්සේ ගිහිල්ලා රහසිගතවම ගිහිල්ලා රාජ්‍ය අමාත්‍ය පදවියක් පාර ගන්නවා. ඒ වගේම දෝෂාභියෝගය ගැන කතා බහක් යනවා. ඒක අතිශය දීර්ඝ සංකීර්ණ ක්‍රියාදාමයක්. විශ්වාසභංග යෝජනාවට විරුද්ධ පක්ෂයට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයත් මතුවෙමින් තියෙනවා. ඒ නිසා මේ වගේ කරුණු නිසා තමත් ඇත්තම තියෙන අවිනිශ්චිත වාතාවරණය. ඒ වගේම තමයි පොලිසිය සහ හමුදා විශේෂයෙන් පොලිසිය යොදවලා මේ විරෝධතාකරුවන් පළවා හැරීමේ උත්සාහයක් ගැනත් වාර්තා පළ වෙමින් තියෙනවා. දැන් අපි කොච්චර හිතුවත් පොලිසිය හමුදාව ඇතුළෙන් ඇත්තටම ඒගොල්ලෝ මම හිතන්නේ විශාල පිරිසක් මේ විරෝධතාවයට පක්ෂ ඇති. මොකද ඒ හැම කෙනෙකුටමත් බඩගින්න දැනෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම මුළු සමස්ත සමාජයටම දැනෙන ප්‍රශ්නයක් නිසා ඒගොල්ලන්ට මේ අරගලය දැනෙනවා ඒගොල්ලන්ට. නමුත් අපි දන්නවා රාජ්‍ය යන්ත්‍රය හමුදා කියන්නේ අණ දීලා ක්‍රියාත්මක කරන්න පුළුවන් රෝබෝවරු විසින් රෝබෝවරු කණ්ඩායමක් විදිහට හදපු කණ්ඩායමක්. ඒගොල්ලෝ මාර්ච් ලෙෆ්ට් රයිට් මාර්ච් කරන්න තමයි පුරුදු කරලා තින්නේ. ඒගොල්ලෝ හැංගීම් වලට වැඩ කරන කණ්ඩායමක් නෙවෙයි. හැංගීම් වලට රාජ්‍ය යන්ත්‍රයක් වැඩ කරලා තින්නේ අතිශය විශේෂ අවස්ථාවල විතරයි. මෑත ඉතිහාසෙන් නම් එහෙම අවස්ථාවක් දකින්න හරිම අමාරුයි. අපි දන්නවා දැන් සමහරට බෙලරුසියා වගේ රටක ගත්තොත් සමස්ත සමාජයම විරුද්ධයි මේ ආණ්ඩුවට. නමුත් පොලිසිය සහ හමුදාව ඒ මර්ධනය කරනවා. ඒගොල්ලොත් ඒ සමාජයම කොටස්කාරයෝ තමයි. ඒක නිසා අපි හිතන්න ඕනේ නැහැ ඒ රාජ්‍යාන්තරයේ ආණ්ඩුවට මෙහෙවන්න බැහැයි කියලා. පුළුවන්. ඉතින් ඒක නිසා හැබැයි අනිත් පැත්තෙන් මම හිතන්නේ අද ශ්‍රී ලංකා ආණ්ඩුව මුණ දෙලා තියෙන ලොකුම අභියෝගේ තියෙන රට ඇතුළ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්. ආණ්ඩුව යම්කිසි විදියකට ඔය අද තියෙන විදියට අපි දුත් මේක මර්ධනකාරී ලෙස අවසන් කරන්න කල්පනා කරොත් අන්තර්ජාතික වශයෙන් ලංකාව විශාල අර්බුදයකට ගමන් කරනවා. ලංකාව යුද හමුදාපති දැනටමත් අන්තර්ජාතික වශයෙන් යුද අපරාධකරුවෙක් විදියට නම් කරලා තියෙන කෙනෙක්. ජිනීවා මානවීය කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තියෙන්නේ බහුතර මතය හොඳ මතයක් නෙවෙයි ලංකාවට. ඉතින් එවැනි තත්වයක් යටතේ මේ අන්තික මෙතන මර්ධනය පටන් ගත්තොත් ඒක ඉවර කරන්න බෑ එතන. ඒගොල්ලන්ට දිගටම ගෙනියන්න වෙන මේක. මොකද අරගලයේ ආවිල්ලා තියෙන අවස්ථාව බැලුවොත්, ගුණාත්මක මට්ටම් බැලුවොත් ඒක මර්ධනයකින් නවත්තන්න බෑ. මෙතන අය අයින් කරන්න පුළුවන්. නමුත් ආපහු මේක නැගිටලා එනවා අනිවාර්යයෙන්ම.
අදාහර නැත්තම් මාසයකින් දෙකකින් තුනකින් හතරකින් පහකින් හයකින් එතකොට යම් විදිහක මර්ධනයක් පටන් ගත්තොත් ඒක ඉස්සරහට ගෙනියනවා දිගටම ඉතින් ඒක ආණ්ඩුවට කරන්න බෑ මම ඒ නිසා හිතන්නේ මේගොල්ලෝ ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් තාමත් තියෙනවා අපට දේශීය සහ ජාත්‍යන්තර බලවේග එකතු කරගත්තොත් හරියටම මේ අරගලයට සාමකාමී අවසානයක් සාමකාමී ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් ඉඩක් තියෙනවා කියන්නේ තරන්ද අපි දන්නවා ඔබ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් තමයි ඒ විදිහට තමයි වර්තමාන පරපුර හඳුනන්නේ සමහරුන් දන්නවා නමුත් වර්තමාන පරපුරේ බොහෝ දෙනා දන්නේ නැතුව ඇති ඔබ 71 අප්‍රේල් කැරැල්ලෙත් ප්‍රධාන පෙළේ නායකයෙක් ඔබ දිස්ත්‍රික්ක ගණනාවක නායකයෙක් විදිහට කටයුතු කළා අප්‍රේල් කැරැල්ල සම්බන්ධ නඩුවේ ප්‍රධාන චුදිතෙක් ඉතින් දැන් මම දැක විශේෂම ඔබේ ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය ඔබ සටහනක් දාලා තියෙනවා 71 කැරලිකරුවෙකුගෙන් 22 අප්‍රේල් කරුවෙකුගෙන් 22 අප්‍රේල් කැරලිකරුවන්ට සෙනෙහසින් වගේ කියලා. දැන් කොහොමද ඔබට මේ 71 කැරැල්ලයි අප්‍රේල් කැරැල්ලයි 22 අප්‍රේල් කැරැල්ලයි අතර සංසන්දනාත්මක විග්‍රහයක් කළොත් කොහොමද ඔබ මේ දෙක වෙනස් විදිහට දකින්නේ? කොහොමද දකින්නේ? මම අත වශයෙන් උත්සාහ කරේ උපදෙස් දෙන්න නෙවෙයි. අපේ අත්දැකීම වැදගත්. මොකද අපේ අත්දැකීම තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම තරුණ කැරැල්ල. ඒ තරුණ කැරැල්ලට ආවෙත් හුඟක් දුරට ඒකේ නායකත්වයේ හිටියේ විශේෂයෙන්ම මේ තරුණ නැගිටීමේ ඉන්න පිරිස. ඒ කියන්නේ පහළ සහ ඉහළ මධ්‍යම පන්තික පිරිස් මේ හුඟක් වෙලාවට හිටියේ. මීට වඩා පහළ මධ්‍යම පන්තික පිරිස් අපේත් එක්ක හිටියා වැඩි. නමුත් අපේක්ෂා භංගත්වය තමයි ඒ නායකත්ව කණ්ඩායම අතර තිබුණෙත්. අද තියෙන්නේ අපේක්ෂා භංගත්වය. ඉතින් අපට අධිෂ්ඨානයක් තිබුණා. අපට ලොකු සංවිධානයක් තිබුණා ඇත්ත වශයෙන්ම. අපට විශාල ආයුධ තිබුණා මේ ඒ කියන්නේ ආයුධ කියන්නේ ලංකා සාපේක්ෂ වශයෙන් ගත්තොත් විශාල ආයුධ ප්‍රමාණයක් තිබුණා නමුත් අපි පරාද වුණානේ ඉතින් ඒකෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා මම හිතන්නේ අද තරුණ පරම්පරාවට ඒ කියන්නේ අරගලයක් අධිෂ්ඨානයේ තිබුණාට යම් ශක්තියක් තිබුණාට විතරක් ජයග්‍රහණය කරන්න බෑ මම ඒකයි කිව්වේ අපි දේශපාලනය වගේම ඩිප්ලොමසි ගැන තේරුම් ගන්න ඕනේ යුද්ධය වගේම ඩිප්ලොමසි රාජ්‍යතාන්ත්‍රික ඒක වචනයක් නෑ සිංහලෙන් ගා ඩිප්ලොමසි කියව රාජතාන්ත්‍රික කියන කච්චර හරිය නැහැ මේ ඩිප්ලොමසි ගැනත් අවබෝධයක් තියෙන්න ඕන I think plan 1 විතරක් නෙවෙයි plan B තියෙන්න ඕන කවදාකවත් අපි යන්නේ අපිට බෑ එකම විදියකට දිනනවා කියලා හිතන්න අපිට 71 ලොකු ප්‍රශ්නයක් තමයි අපිට උනේ මම හිතන්නේ අපිට plan B එකක් තිබුණ නැහැ අසාර්ථක වුණොත් මොකද්ද හරියට කරන්නේ කියලා කිසිම අපි දිනනවාමයි කියලා අත වශයෙන්ම අපි 16 වෙනිදා බටපොලට එක්කහ වෙලා රට පාලනය කරන්න කොහොමද කියලා දිනේකුත් දාගෙන අප්‍රේල් 16 වෙනිදා මේ තීරණය ගන්නකොට. ඉතින් ඒ තරම් මේ විදිහට අපි දිනනවාම කියලා. ඉතින් ඒ ඉලක්කයේ උඩම යන එක හොඳයි. නමුත් අපිට තියෙන්න ඕන මොකද්ද ඊළඟ පියවර. අනිත් එක ඕනම අරගලයක මම හිතන්නේ යාම අවස්ථාවකදී සිද්ධ අපි කියනෝනේ මේ පරාජිතයට යන গোল্ডන් බ්‍රිජ් එකක් තියෙන්න ඕනේ. රන් මේ පාලමක් හදලා තියෙන්න ඕනේ ආපහු යන්න. මොකද නහයට කෙලින් යන ගිහිල්ලා අපි නහයට කෙලින් යන්න ගියේ. ඉතින් මම හිතන්නේ අපේ අත්දැකීම ගත්තොත් නහයට කෙලින්ම යන්න උත්සාහ කිරීම වැදගත්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අර ඇංගල්ස් කිව්වාගේ හැම අම්බලමක්ම නැවතිලා තමයි යන්නේ කියලා කියන්නේ කොමියුනිස්ට්වාදීන් නැන්නේ ඒක නිසායි කියලා අතරමඟ තියෙන. ඉතින් මේ අත්දැකීම මම කියතේ මේ අත්දැකීම බෙදා ගන්න එක වැදගත්. අපි අපිට වඩා මේ අරගල ගොඩක් වෙනස්. අපි රහසිගත ව්‍යාපාරයක් අපිට ජනතා සහයෝගයක් තිබුණ නැහැ. අපට ගොඩක් පිරිමි හිටියේ extrem සහෝදරයන් කීප දෙනෙක්. නමුත් මේ අරගලේ දෙන වැදගත්ම ලකුණු තමයි මම දකින්න. අපිට දැන් මම බදුල්ලේ මොනරාගල වැඩ කරේ. නමුත් දෙමළ එක්කෙනෙක්වත් අපිට හිටියේ නැහැ. මුස්ලිම් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ඒකට ඒ දිස්ත්‍රික්ක දෙකේම ගොඩක් දෙමළ මුස්ලිම් අය ඉන්නවා. ඉතින් මේකේ එකක් ස්ත්‍රීන් තරුණියන් ඉන්නවා විශේෂයෙන්ම මුස්ලිම්. තත් යම් දුරකට දෙමළ පිරිසක් ඉන්නවා. ඉතින් මේ වෙනසත් මම හිතන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක්. නමුත් මම හිතන තාමත් හිතන්නේ අපි රෝසමල් දෙන එක වැදගත් අපි ඇත්තටම මීටත් වඩා මේ පොලිසියට හමුදා දැන් අපි දැකලා දෙන බෙලරුසියාව කොච්චර රෝසමල් දුන්නද කියලා සුදු මල් අරගෙන කාන්තාව ගිය හැම කෙනෙක්ම මල් දුන්නා. නමුත් පහර දෙනකොට පොලිසිය පහර දෙන එක වැළැක්වේ නැහැ මල් දුන්නා කියලා ඒගොල්ලන්ට. මොකද ඒකෙන් කීප දෙනෙක් මේ පැත්තට එන්න පුළුවන්. නමුත් බහුතරය අනිත් පැත්තේ ඉන්නේ. ඒක නිසා අපි කිසිම වෙලාවක මම හිතන අවතක්සේරු කරන්න හොඳ නැහැ. රාජ්‍ය යන්ත්‍රය කියන එක හදලා තියෙන්නේ බලේ ඉන්න අයට සහාය දෙන්න අවශ්‍ය වෙලාවක ඒගොල්ලන්ගේ තුවක්කු ඉස්සරහට ගන්නවා කියන එකත් අපි බටන් පොල්ලු තුවක්කු ගන්නවා කියන එකත් අපි මතක තියාගන්න. ඒක තමයි මම හිතන්නේ
මට මම 71 දිහා බැලුවොත් මට කියන්න තියෙන දේ මේ තරුණ පරම්පරාව. ඒ වගේම සුනන්ද කියන්නේ තියන්නේ පැහැදිලි වෙනස්කම් ගණනාවක් තියෙනවා අපිට උන් තරම් කතා කරන්න පුළුවන් කියන්නේ එදා සන්නද්ධ අරගලයක් වර්තමානයේ තියෙන සන්නද්ධ අරගලයක් නෙමෙයි. එදා ඇත්තටම එදා දේශපාලන පක්ෂයකින් මෙහෙවනු ලැබුවා. අද දේශපාලන පක්ෂයක හෝ ඒ කියන්නේ එක්තරා තනි නායකත්වයක් නැති අරගලයක් මේක. ඒ වගේම තමයි මම කියන්නේ ජාත්‍යන්තරමය වශයෙන් ගත්තොත් ජාත්‍යන්තර අපිට පේන්නේ නැහැ මෙතනට ජාත්‍යන්තර මැදිහත් වීමක් තියෙනවද නැද්ද කියලා. නමුත් ජාත්‍යන්තරය පැහැදිලිවම බලාගෙන ඉන්නවනේ. ඒ වගේම ජාත්‍යන්තරය ඉතා පැහැදිලිව ට්විටර් ඔස්සේ වෙනද නොකරන ආකාරයට මේ ප්‍රකාශය පත්පත් කළයි. යුරෝප සංගමයේ ඇමරිකා එක්සත් ජනපදයේ නෙදර්ලන්තයේ ජර්මනියේ මේ හැමෝම ජනතාවගේ භාෂණයේ නිදහසේ රැස්වීමේ නිදහසේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය දැකිය යුතුයි. ඒක අනුල්ලංඝනීය අයිතියක් කියලා. ඒ වගේම තමයි ඒසේ නොකියා ඒ කියන්නේ ප්‍රසිද්ධියේ නොකියා ආණ්ඩුවට කරන බලපෑමනොත් තියෙනවානේ. අනිත් දේ තමයි එදා අරගලයේදී 71 කැරැල්ලේදී ආණ්ඩුවට ප්‍රබල සහයක් දුන්නා ඉන්දියාව. සුනන්ද අද අපිට ඉන්දියාව ගැන ඉන්දියා ප්‍රසිද්ධිය ස්ථාවරය ප්‍රකාශ කරන්නේ නැති වුණාට මේ කැරැල්ල මර්ධනය කිරීමට ඉන්දියාව සහාය දෙවි කියලා අපිට විශ්වාස කරන්න බැහැ නේද? අනිත් එක ඒ වගේම එහෙම නැත්නම් හමුදා පාලනයක් ඒ විද කියලා එක්තරා අතකින් කතා බහක් ඇති වෙනවා. ඒ වගේ දෙයකට ඉන්දියාවේ සහායක් ලැබෙන එකක් නැහැ නේද? ඔව් ඇත්ත. මම හිතන්නේ 100ක්ම හරි. මම පුද්ගලිකව කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ කවර හරි මට්ටමක යුද්ධ පාලනයක් ඇති වුණ නැති විශ්වම යුද්ධ කාලේ මම දන්නවා ජෙනරල්වරු යුද්ධ හමුදාවක් හදන්න යුද්ධ ආණ්ඩුවක් හදන්න හොඳටම කතා බහ කරා. මම පුද්ගලිකව දන්නවා සාකච්ඡා පැවතුණු බව දේශපාලඥයන් එක්ක එකතු වෙලා. නමුත් ඒක සිද්ධ වුණ නැති ඉන්දියාවයි හා දෙමළ පාර්ශ්වය නිසා. ලංකාවේ යුද්ධ හමුදා ආණ්ඩුවක් හැදුවත් කවුරු හරි ඒ හමුදා ආණ්ඩුව දෙමළ ජනයා සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මොකක්ද? මොකද අපි දන්නවා සිංහල 90% සිංහල නෝ සිංහල බෞද්ධ ඒ අය අත්‍යන්තයෙන්ම දෙමළාගේ ඉඩම් අල්ලගන්න එක දෙමළයට පහර දීම සාමාන්‍ය දෙයක්. ඉතින් එවැනි හමුදා ආණ්ඩුවක ප්‍රධාන ඉලක්කයක් වෙන්න පුළුවන් දෙමළ ජනතාව. ඒක නිසා ඉන්දියාව කිසිම විදියකට මම හිතන්නේ නැහැ ඉන්දියාව කිසිම විදියකට එවැනි දෙයකට අවස්ථාවක් දෙයි කියලා. ඒ නිසා තමයි ලංකාවේ මෙතෙක් කල් හමුදා ආණ්ඩුවක් හැදිලා නැත්තේ මම හිතන්නේ. ප්‍රධාන සාධකේ අනිත් එක අද බැලුවොත් එහෙම එදානම් අන්තර්ජාතික සාධකයක් තිබුණේ දා පකිස්තානේ සහ ඉන්දියාව දෙකම සහයෝග දුන්නා ලංකාවට චීනය දුන්නා රුසියාව දුන්නා හැමෝම ආයුද දුන්නා. අද ඒ රටවලට එහෙම මැදිහත් වෙන්න බැහැ. මොකද මේක අර සර්ජ් කිව්වාගේ ඇත්ත වශයෙන්ම මේක සාමකාමී අරගලයක්. මේක අත්‍යන්තයෙන්ම සාමකාමී අරගලයක්. මේ අරගලය සාමකාමී මාවතේ ගමන් කරන තාක් දුරට මම හිතන්නේ අන්තර්ජාතික ප්‍රජාව අන්තර්ජාතික ආයතන මේ අරගලෙක ඉන්නවා. මෙතනින් අපි සන්න මෙතන එතන කිසිම විභයක් නැහැ සන්නත් අරගලයක් පටන් ගන්න මෙතන. ඇත්තටම මේම එකද වෙන්න කොහොමද ඉඩක් නැහැ. ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන් අපිට බෑම කියන්න බෑ. මොකද රටේ ඉන්න කුඩා කණ්ඩායම් තමත් ප්‍රචණ්ඩ විප්ලවයක් ගැන අදහ කල්පනා කරන. ඉතින් එවැනි පොඩි පොඩි ප්‍රචණ්ඩත්වයක් නැති වෙන්නේ නැම කියලා අපිට 100ක් කියන්න බෑ. 100ක් කියන්න බෑ. නමුත් එවැනි දේවල් ප්‍රධාන ධාරාවට පත් කරුන් නැත්තම් මේ අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුවට කවදක්වත් සහයෝගයක් දිනා ගන්න බෑ. මම හිතන ආණ්ඩුවට තියෙන ලොකුම අරමුද විතරයි IMF එකට යන්න ලෑස්තිලා ඉන්න ආණ්ඩුවකට මර්ධනකාරී රාජ්‍යයක් විදියට IMF එකට යන්න බෑ ඇත්තටම. ඉතින් මේ ගොඩක් අදාරගල ඇත්ත වශයෙන්ම හුඟක් වාසිදායක තත්යක් යටතේ තියෙන්නේ අපි 71 කරාට වඩා. එනිසා කියන්නේ අතරම් පැහැදිලිවම ඔබ කිව්වා වගේම විභවයක් තියෙනවා. සමහර වෙලාවට පොලිසිය හමුදා වගේම නීත්‍යානුකූල මාර්ග නැත්නම් අධිකරණය හෝ වෙනත් මාර්ග යොදාගෙන නැත්නම් පාර්ලිමේන්තුව පවා යොදාගෙන తాවකාලිකව අරගලය පරාජය කරන්න රාජපක්ෂ පාලනය උත්සාහ කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උත්සාහය සාර්ථක වෙන්න පුළුවන් తాවකාලිකව. නමුත් දීර්ඝකාලීනව මේක පරාජය කිරීමේ හැකියාවක් තියෙන බවක් පේන නැහැ නේද ඇත්තටම? ඔව් මට ඇත්තටම මතක් වෙනවා ආපහු පාරක් අර යුඑල් නොහ හරාරි උක්‍රේන යුද්ධයේ මුලදී කියපු දෙයක්. ඔහු කිව්වා දැන් පටන් ගන්නකොටම මාසෙ ඔව් සතියක් යනකොටම කිව්වා දැන්ටමත් රුසියාව පරාද වෙලා තින්නේ. මොකද ඝාතනය වෙන හැම යුක්‍රේනියානුවෙකුගේම දූෂණය වෙන සම ස්ත්‍රියගේම කතාවක් කතාන්තර බවට පත් වෙනවා. ඒකයි ඉතිහාසය කියන්නේ කතා ස්ටෝරිස් තමයි ඉතිහාසය කියන්නේ. ඉතිහාසය බවට පත් වෙන කතා 71 ඉතිහාසය බවට පත් වෙලා තියෙන කතාන්තර විදියට දෙමළ අරගලයේ තවමත් දෙමළ ජනතාව අතර තියෙන කතාන්තර විදියට ඒක මුල් බැහැ ගන්න නිසා ඒක තමයි දෙමළ ජනතාවගේ තියෙන ප්‍රධාන ඉල්ලීම. ඒ වගේම මේ අරගලයේ පැතිරීම ගත්තොත් එමා කියන ලක්ෂ සංඛ්‍යාත සංඝාට පැතිරීම ඒක මර්ධනය කරොත්
ඒක ඉතිහාසය බවට පත් වෙනවා. ඒක කතාවක් බවට පත් වෙනවා. හැම ගුටි කන තරුණයෙක්ම හැම ගුටි කන තරුණියක්ම කතාව සමාජයේ හෘදය සාක්ෂිය බවට පත් වෙනවා. ඒක නිසා තමයි මේ වගේ අරගලයක් රාජපක්ෂ ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න බැරි. දැනටමත් ඒගොල්ලෝ පරාද වෙලා තිනවා කියලා අපට අර ඒ උදාහරණයක් ගත්තොත් අපට කියන්න පුළුවන්. දැනටමත් අත්වසම රාජපක්ෂ ආණ්ඩුව පරාදයි. මොකද දැනටමත් සමාජයේ කතාන්තරය සමාජයට යන කතා ඔක්කොම යන්නේ මේ තරුණයන් තරුණ තරුණියන්ගේ ව්‍යාපාරයේ තියෙන අපේක්ෂාව සහ සමාජයේ වෙනස් වෙන හැකියාව ගැන ඒක මර්ධනය කරොත් ඒක අනිවාර්යයෙන්ම පොළොව යටින් ආපහු අනිවාර්යයෙන්ම මතුවෙන මිඩඩා විශාල විදියට. ඒක නිසා තමයි මම දැන් ආණ්ඩුව අපි මේ වෙලේ ආණ්ඩුවට කියන ඕන දෙය තමයි අත වශයෙන්ම කිසිසේත්ම මර්ධනකාරී පියවරකට යන්න එපා. ඒක ශ්‍රී ලංකාව මිලකට විනාශ මුඛයකට ඇදලා දානවා. ඒක වළක්වලා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳීමට මැදිහත් වෙන්න කියන එක තමයි මම හිතන්නේ අපි වගේ අය අත වශයෙන්ම ආණ්ඩුවට මේ වෙලේ කියන්න ඕන. සුනන්ද බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට සහභාගී වුණාට. හැමදාමත් කියනවා වගේ අපි හැමෝගෙමත් විදේශගතව බලා ඉන්න අපි හැමෝගෙමත් අරගලයට හදවතින් සම්බන්ධ වෙන අපි හැමෝගෙමත් අරගලයට එතනත අරගලයට ගෝල් ෆේස් පිටියේදී හෝ ගාල්ලේදී හෝ මහනුවරදී හෝ යාපනයේදී හෝ ලංකාව පුරාම සම්බන්ධ වෙලා ඉන්න හැම දිනකටම ඒ කියන්නේ ලංකාවේ ජනතාවට ජාග්‍රහණයක් වේවා කියන එක තමයි අපි හැම දිනාගෙන් බලාපොරොත්තු. ඉතින් ජයවා සරෝජ්. දැනට සමුගනිමු. අපි සමග එක් වෙලා හිටපු නරඹපු ඔබ හැමෝටම ස්තුතියි. මම මතක් කරන්න කැමතියි මේ වගේ සංවාද සහ විශ්ලේෂණ වලට ඔබ කැමති නම් අපි නාලිකාව සංදේශය බයි සරෝජ් නාලිකාව subscribe කරන්නත් කියලා. ආයුබෝවන්.